अमेरिकावे प्रधानतम बुद्धि आंचेवन CIA संविधाने कियान्ने रहसिगत व्यापृति वलिन पिरुनु तनक्ने कोहम नमुत कालकट पासुव सबहवक बवट तहवुरु CIA संविधाने रहसिगत व्यापृति गणनावक गनम आहन्न लबेनवा ए अतुरिन सबह विद्यात्मक पदनमकिन तोर मानुषीय बव गन बरपतल गटलु एतिकल व्यापृतिन्द तिबेनवा एइन प्रधानम एकक तमै MK अल्ट्रा व्यापृतिय CIA आयतनय मे गन हिलिदरावन्नट पेर ඒට අදාළ වාර්තා සහ ලිපිගොනු සියල්ලම වගේ විනාශ කර දමා තිබුණු නිසා ඒ ගැන පැහැදිලි තොරතුරු හොයන්න පහසු වුණේ නැහැ. කොහොම නමුත් අදාළ ව්‍යාපෘතියට දායක වුණු පිරිස ලබා දුන් දිවුරුන් ප්‍රකාශ සහ සාක්ෂි අනුව මේ රහසිගත ව්‍යාපෘතිය ගැන තොරතුරු බොහෝමයක් හෙළි කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් අද වීඩියෝවෙන් අපි ඔයාලට කියන්න හිතුවා CIA සංවිධානය විසින් මිනිසුන්ගේ මනස පාලනය කිරීම සඳහා රහසිගතව සිදු කළ MK අල්ට්‍රා ව්‍යාපෘතිය आराधना करनवा लांकीय यूट्यूब अवकाशे ओब वेनुवेन दिगहरेन मे सुविशेषी वीडियो वे अवसाने तेक තව කෙනෙකුගේ මනස පාලනය කරලා ඔහුගේ හෝ ඇය හරහා තමන්ට අවශ්‍ය දේ සිදු කර ගත හැකි ක්‍රම ගැන අතීතයේ සිටම විවිධ පර්යේෂණයන් සිදු කර තිබෙනවා. ඒ නිසා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවද මෙවැනි ක්‍රම ගැන සොයා බැලීමට විශේෂ අවධානයක් යොමු වෙනවා. දෙවැනි ලෝක යුද්ධයත් එයින් පසුව සිදු වූ කොරියානු යුද්ධයත් සමග සෝවියට් වරුන් චීනුන් සහ උතුරු කොරියානුවන් සතුව මනස පාලනය කළ හැකි විවිධ මද්රව්‍ය සහ ක්‍රම පවතින බවත් ඇමරිකානු යුද සිරකරුවන්ට එරෙහිව ඒවා භාවිතා කළ බවටත් වාර්තා පැතිරී යනවා. මේට ප්‍රධානම හේතුව වුණේ යුද සිරකරුවන්ව සිට නැවත පැමිණි ඇමරිකානුවන් බොහෝ දෙනෙකුගේ මතයන් හැසිරෙන ආකාරය සහ ඔවුන් ඇමරිකාව සහ කොමියුනිස් රටවල් දෙස බලන ආකාරය කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි තරමට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබීමයි. මේ නිසා තමන්ටත් එවැනි හැකියාවන් ලබා ගන්නට කරන උත්සාහයක් වශයෙන්ුයි CIA ආයතනය 1953 අප්‍රේල් 13 වෙනිදා MK අල්ට්‍රා ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. MK අල්ට්‍රා ව්‍යාපෘතිය යටතේ සිදු කළ පර්යේෂණ සියල්ලම අතිශයින්ම රහසිගතව සිදු වුණ අතර ඇමරිකාව සහ කැනඩාව තුල පැවති විශ්වවිද්‍යාල රෝහල් සහ බන්ධනාගාර මේ සඳහා යොදා ගැනෙනවා. 1953 සිට 1964 දක්වා කාලයේ තමයි මේ පර්යේෂණ බහුතරයක් සිදු වී තිබුණේ. මෙහිදී CIA සංවිධානයේ වැඩි අවධානයට ලක්වුණු ක්‍රමයක් උනේ ලයිසර්ජික් ඇසිඩ් ඩයිඇතිලිමයිඩ් හෙවත් LSD කියන රසායනිකය ශරීරගත කිරීම ගැනයි. පොදුවේ ඇසිඩ් යන නමින් හැඳින්වුණු අතිශයින්ම ප්‍රබල ලෙස මනස විකාර රූපී කරන්නට හැකියාවක් තිබුණු මෙම රසායනිකයේ භාවිතෙන් කෙනෙකුගේ මනස අවශ්‍ය ලෙස හැඩගැස්විය හැකි බවට CIA සංවිධානයේ ප්‍රධාන රසායනික හා විෂ පිළිබඳව විශේෂඥයෙකු වූ සිඩ්නි ගොට්ලීබ් විශ්වාස කරනවා. ඒ අනුව LSD මිනිසුන්ට ලබා දීම ගැන පර්යේෂණවලට මුදල් ලබා දෙමින් විවිධ විශ්වවිද්‍යාලවල ඒවා සිදු කරවන්න CIA සංවිධානය කටයුතු කරනවා. කොහොම නමුත් ඒ සඳහා යොදා ගැනුනේ සත්‍ය සංගවමින් නිර්මාණය කළ විද්‍යාත්මක අරමුදල්. මේ පර්යේෂණ CIA වෙනුවෙන් සිදුවන බවට අදාළ විශ්වවිද්‍යාලයවත් ඒවාට ලක් වූ රෝගීන්වත් කිසිසේත් දැන සිටියේ නැහැ. කෙසේ නමුත් විශ්වවිද්‍යාලවල පර්යේෂණවලට බොහෝ විට යොදා ගැනුනේ කැමැත්තෙන්ම මේ සඳහා දායක වූ විශ්වවිද්‍යාල සිසුන්. කිසිසේත්ම සදාචාරාත්මක නොවන ක්‍රමවේදත් මේ වෙනුවෙන් යොදා ගැනුණු අතර තමන් වෙත එන පුද්ගලයන් විශේෂයෙන් සකසන ලද හෝටල් කාමර වෙත ගෙන යන්නටත් ඔවුන් වෙත LSD මිශ්‍ර මත්පැන් පානයට ලබා දෙන්නටත් CIA ආයතනය කුලි ගණිකාවන් යොදා ගන්නවා. මෙම කාමරවල සැඟ වූ පටිගත කිරීමේ උපාංග සහ එක පසක සිට විනිවිද දැකිය හැකි කණ්ණාඩි හරහා ඔවුන්ගේ හැසිරීමේ වෙනස් වීම CIA සංවිධානය විසින් අධ්‍යයනය කරනවා. මීට අමතරව LSD හොර රහසේ එකිනෙකාට ලබා දෙන්නට CIA සේවකයන් පොළඹවා ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කළ බවට පවා සාක්ෂි තිබෙනවා. රෝහල් වලට මානසික ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවල මුවාවෙන් ඔවුන්ට LSD ලබා දුන් බවත් බන්ධනාගාර රැඳවියන් යොදාගෙන පර්යේෂණ සිදු කළ බවත් කියවෙනවා. මීට අමතරව මද්රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් තවත් මද්රව්‍ය ලබා දෙමින් LSD පරීක්ෂණ වලට කැමැත්තෙන්ම දායක වන්නට පොළඹවාගෙන තිබෙනවා. LSD වලට අමතරව MDMA, සැල්වියා, සිලසයිබන් වැනි තවත් මනස විකාර කරන රසායනික
ලබා දෙමින් පරේෂණ සිදු කර තිබෙනවා මීට අමතරව මානසික රෝග නිසා රෝහල් ගත වුණු රෝගීන්හට CIA සංවිධානයේ වෛද්‍යවරුන් යොදවාගෙන මතකය විකෘති කරන විදුලි ප්‍රතිකාර ලබා දීම මෙන්ම විවිධ නිද්‍රාශීලී බෙහෙත් ලබා දී සති 3ක් පමණ එක දිගට නිදා ගන්නට සලස්වා අදාළ කාලයේ පුරාවටම සිරුරේ ස්නායු වල පණිවිඩ හුවමාරුවට බාධා වන ලෙස ප්‍රබල විදුලිසර ලබා දීම සිදු කර තිබෙනවා මේ ක්‍රියාවලියෙන් ස්නායු අඩපණවන අතරේම පටිගත කළ විවිධ පණිවිඩ දිගටම ඇසෙන්නට සලස්වනු ලබනවා මේන් ඔවුන් උත්සාහ ගත්තේ කෙනෙකු ගොඩනගාගත් ස්වයං පාලනය සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමා කියන දේ කරන පුද්ගලයෙක් නිර්මාණය කිරීමටයි මේ තරමක් දුරට සාර්ථක වූ බව කියවෙනවා මේ ප්‍රතිකාරයන්ට මුහුණ දුන් බොහෝ දෙනෙකුට එයින් පසුව විවිධ පුද්ගලයන් පැමිණ ප්‍රශ්න කරන විට Taman ඒවාට පිළිතුරු දීම පාලනය කරගත නොහැකි වූ බව පවසා තිබෙනවා ඔවුන් කියා සිටින්නේ Taman සම්පූර්ණයෙන්ම පිටස්තරයන්ගේ පාලනය යටතේ සිටින බවක් හැඟුණු බවයි මේ ව්‍යාපෘතිය ඍජුවම නීතියට සහ සදාචාරයට පටහැනි නිසාත් එය පැහැදිලි විද්‍යාත්මක පදනමක් ඇති ව්‍යාපෘතියක් නොවුණු නිසාත් 1964 දී මේ ව්‍යාපෘතිය සීමා කරන්නට CIA ආයතනය කටයුතු කරනවා. ඉන් පසුව 1967 දී තවදුරටත් ව්‍යාපෘතිය සීමා කරන්නටත් 1973 දී නිල වශයෙන් නවතා දැමීමටත් සිදු වී තිබෙනවා. ඉන් පසුව අතිශය රහසිගතභාවය නිසා MK අල්ට්‍රා ව්‍යාපෘතියට අදාළ සියලුම ලිපිලේඛන සහ වාර්තා විනාශ කරන්නටත් එකල CIA අධ්‍යක්ෂකවරයා නියෝග කරනවා. 1975 ඇමරිකානු කොංග්‍රසයේ චර්ච් කමිටුවේ සහ නව ජනාධිපති ජෙරා පෝට්ගේ ජනාධිපති කමිටුවේ පර්යේෂණ වලින් මේ ගැන මහජනතාවට හෙළිදරව් කරනවා MK අල්ට්‍රා පිළිබඳව විනාශ නොවී තිබුණු ලිපිලේඛන ප්‍රමාණය ඉතාම සීමිත නිසා බොහෝ දුරට ඒවාට සහභාගී වූ සහ මුහුණ දුන් අයගේ වාර්තා යොදා ගන්නට ඔවුන්ට සිදුවනවා ඉන්පසු 1977 දී ඊට සම්බන්ධිත වාර්තා ගණනාවක් මහජනතාවට නිකුත් කරනවා මේ ගැන වාර්තා වැඩසටහන් සහ පුවත්පත් වාර්තා බොහෝමයකින් නොදැන CIA පර්යේෂණ වලට ලක්කු පුද්ගලයන් ගැන තොරතුරු හෙලිදරව් වී තිබෙනවා. ඔවුන්ගෙන් ඇතමුන් නඩු මාර්ගෙන් වන්දි ලබා ගන්න පවා ක්‍රියා කර තිබෙනවා. කොහොම නමුත් MK අල්ට්‍රා ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළ අමානුෂික ක්‍රියාකාරකම් ගණනාවක් තවම හෙලිදරව් වී නැති බවයි කියවෙන්නේ. එයට අදාළ තවත් වාර්තා මහජනයාට නිකුත් කරන ලෙස අදටත් ඉල්ලීම් ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි CIA සංවිධානය විසින් සදාචාරයට පටහැනිව විවිධ රටවල්වල ඔත්තු බැලීම සඳහා රහසිගත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය ගැන අපි මේ වීඩියෝ එකේ සඳහන් කරපු දේවල් වලට අමතරව මේ වීඩියෝ එක බලපු ඔයා තවත් දේවල් දන්නවනම් ඒ සියල්ලම අනිත් අයටත් දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයා දැනුමක් ලබා ගත්තා නම් ඒ දැනුම තවත් අය අතර බෙදා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරන්න. ඔයාට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝවක් සමගින් හම්බ වෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.